ඉඳලා තිබුණා. දැන් දෙවර රැල්ල සාර්ථකව සෑහෙනමඩ පවත්ලා තියෙනවා. ඒකට අපිට ලංකාවේ මෙතෙක් කල දරුණු ප්‍රවේද දකින්න ලැබුණේ නැහැ. වැළැක්වීමේ මධ්‍යස්ථානයේ විසින් අපට දෙන ඕනෑම තීරණයක් බාර ගැනීමට අපි බැඳි හිටමයි. ඒ නිසා ඒක අපි විරුද්ධත්වයක් නැහැ. මේකේ දැන් ඔබතුමාලා තියෙන දේ අපිට ඉතාම පැහැදිලිව තේරෙන හැම මේ දිනය තුන්වෙනි අවුරුද්දට කල් දානවා කිලිවරලා අපිට ප්‍රශ්නයක් නැහැ. මේ රට අනතුරේ දාන්න බෑ. මේ සම්බන්ධව මේ අපි කියපු කරුණු කාරණා පැහැදිලි කරලා දීමට හැකියාවක් තිබෙනවා නම් කිසිදු ප්‍රශ්නයක් නැහැ. අපිට දැන් තීරණයක් දෙන්න පුළුවන් මේක නොපවත්වන්න කියලා. ඒකට ඔබතුමාට හැකියාවක් තිබෙනවා නම් මේ ආකාරයෙන් ඔබගේ පක්ෂවලට ගිහිල්ලා මේ දේ කරන්න. මොකද මේ තියෙන කාරණු කාරණාත් එක්ක බැලුවම පැවැත්වීම සුදුසු නැහැ කියන එකයි බොහෝ අයගේ මතේ. වෛද්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ මතේ ඒකයි. ඉතින් අපි ගන්නවා නම් යම් කිසි ආකාරයේ තීරණයක් ගන්නවා නම් තියනවා කියලා ඒක අනිවාර්යයෙන්ම අපි යම් කිසි ආකාරයක අවධානමක් එක ගන්න තීරණයක් මේක. ඉතින් සුදුසුම කියන්නේ ලේසිම ක්‍රියාමාර්ගය නෙමෙයි. කවුරුත් හිතනවා නම් මේ ලේසිම ක්‍රමේ හැමදේම නවත්තන්න කියන එක ලේසිම දේ. එහෙම එකක් නෙමෙයි. මේ රටේ දැනට පවතින තත්වය අනුව සුදුසුම ක්‍රියාමාර්ගයේ වෙන්නේ මේක නොපවත්වා ඉන්නවා කියන එක තමයි. ඉතින් අපේ මේ කියපු කරුණු කාරණා අනුව මට පේන්නේ විශේෂඥ වෛද්‍යවරුන් සහ මේක කොවිඩ් පාලනය කරන කණ්ඩායම්වල මතය තිබෙන්නේ මේ අනුව මේක තීරණය කරන්නේ පවත්වන්නේ එපයි කියන එක. ඔබතුමාලා මේකට විරෝධත්වයක් දක්වන්නේ නැත්තම් මේක ඔක්කොම එකතු වෙච්ච සියලුම සාමූහික මේ තීරණයක් අනුව කරනවා නම් අපි කැමති ඒකේ අනුව ඉතින් සමහරලාට ඔබතුමාලාට මේ කිව්ව ආකාරයෙන්ම කියන්න පුළුවන් මේක තමයි තත්ත්වය කියලා කරන්න ඕන. අපි මේක පවත්වන්න නැතු ඉන්න තීරණය කළා අපිට ඉවර කරන්න පුළුවන්. breaking.lk